සිනේ සිත උපනිතට බැඳුණු සිත කතා කරන්නේ ධර්මසේන පතිරාජ මහත්මයාගේ 1980 තිරගත වෙච්ච පාරදිගේ කියන චිත්‍රපටිය පිළිබඳව මේ චිත්‍රපටිය ලංකාවේ විචාරක විවාදයට සවිචාරක විග්‍රහයන්ට බොහෝ විට ලක් වෙච්ච චිත්‍රපටියක්. වෙන්දා තනකොළ ටිකක් පොල් කට්ටකින් වහලා තිබ්බම මොකද වෙන්නේ? සුදු වෙනවා. ඔයාට ප්‍රේම පළහිලව් කීයක් විතර තියෙන්දද්ද? අමරණීයව, අමරණීය පෙම්හබ 10ක් 12ක්. එතකොට එහෙම මෙහෙම ඒවා නිකන් චොකා ඒවා. අපෝ 40ක් 50ක්. ආදරේ තුන් දැල්ලක්. අගේ විශ්වාසය නම් මම හිතනවා පතිරාජගේ අනෙකුත් චිත්‍රපටි විශේෂ මහස්ගව්ව සහ විශේෂ බඹරු ඇවිත් වගේ චිත්‍රපටි බොහෝ විට ඔහුගේ වම්මියුරේ සිනමා සම්ප්‍රදායට ඉතාම ළඟින් සම්බන්ධ කරන්න උත්සාහ කළත් මගේ විග්‍රහය අනුව නම් පාරදිගේ තමයි වාමාංශික නැත්නම් ඔහුගේ වාමාංශික විමුක්ති දේශපාලනය සම්බන්ධ සිනමා කියවීමේ නැත්නම් සිනමා රචනයේ එයාගේ මූලිකම චිත්‍රපටි විදිහට මම අඳුරගන්නේ. මේ චිත්‍රපටියේ ඉන්නේ විජය කුමාරතුංග චන්දරේගේ චරිතය, අනිත් පැත්තෙන් ඉන්දිරා ජොන්කලාස් රංගපානවා වර්ණා කියන චරිතය, අනිත් පැත්තේ වසංචි චතුරාර්ය රඟපානවා, ඒ කියන්නේ මදු කියන චරිතය. ඒ අරුණාම සෙසු චරිත කීපයක් දක්නට ලැබෙනවා. මෙතන විජය කුමාරතුංග රඟපාන්නේ තා චන්දරේගේ චරිතය වෙන්නේ ගමෙන් නගරයට ඇවිල්ලා ඒ කාර් සීස කරමින් ඉතාලම ආතක් පාතක් නැතුව අක්මුල් නැතුව ජීවත් වෙන චරිතයක්. ඒ වගේම ස්වර්ණත් එසේමයි. ඒ දෙන්න අතර ආදර සම්බන්ධයක් තියෙනවා. ස්වර්ණා එක් මොහොතක චන්දරේ හරහා ගැබ් ගන්නවා. අවසානයේ උන්ට තීරණය කරන්න වෙනවා මේක යම්ගෙදී ගප්සා කිරීමක් දක්වා යන්න. එන්න මේ ගප්සාව සම්බන්ධයෙන් උන් ඊට පස්සේ චන්දරයා මුදල් හෙවීමකට යොමු වෙනවා. යම් විදියකට මුදල් සෙවීම පවා අවසාන ඒ කියන්නේ ඔහු ඒක ඉල්ලා යනවා නැත්නම් ඒක පසුපසෙ ඇත්තටම දුව යනවාද නැත්නම් එහින් පලා යනවාද වගේ ඉතාම සංකීර්ණ මානයක් තමයි මේ චන්දරේගේ චරිතයෙන් පේන්න තියෙන්නේ. එක් මොහොතක රුපියල් 3000ක මුදලක් තමයි උන්ට හොයාගන්න වෙන්නේ රුපියල්. ඊට පස්සේ ඒ අතරතුර චිත්‍රපටිය අතරතුර අපිට පෙන්නනවා ඒගොල්ලෝ උඩරට සංචාරයකට යනවා. ඒක යෝජනා කරන්නේ මදු කියන එකේනා. යත් උත්සාහ කරන යම් විදියේ චන්දරේගේ ආදරය ඒ කියන්නේ ඇවිත් දිනා ගන්න. ඒකම එක්තරා මොහොතක චන්දරේ නගරේ ඉඳලා ගමට යනවා. ඊට පස්සේ ගමේදී ආ ඉන්නකොට ආ යන්නේ එයා හිටපු ළමාවියේ හිමස සම්පූර්ණ ගරා වැටිලා අම්මයි නංගී පමණයි ඉන්නේ. ඉතින් ඊට පස්සේ ආය ගම ඇතුලේ ඇවිදින්න ගන්නවා. එතකොට යාට ඒ එක්කම යා ගම ඇතුලේ සිහින දකිනවා. යාගේ තාත්තා මරපු එකක්, ඊට පස්සේ නගරයේ තියෙන යම් යම් දර්ශන, ඊට පස්සේ නගරයේ ඇවිදින මොහොතක යම් විදිය ඩමියක් යාට යම් ඉංගියක් කරනවා වගේ එකක් යාට පේනවා. ඊට පස්සේ ආයතනින් පලා යන්න උත්සාහ කරලා ඊට පස්සේ විශේෂ බස් නැවතුම්පලකට යනවා. ඒ බස් නැවතුම්පලේදී නවතිනු කියන බෝඩ් එකක් වගේ දෙයක් මට මතක විදියට යාගේ ඔළුවට වැටෙනවා. ඊට පස්සේ ඒක හිටවන්න කොහේ හරි බල්ලා අන්තිමට බැරි වුණාම ආයේ ඊට පස්සේ බස් එකට නැගෙනවා. ඒකත් අරගෙනම ඔය වගේ ඒ කියන්නේ ගම තුල යා නගරය පිළිබඳව යම් විදියේ සාමූහික මතක සිහින රසක් දකිනවා. ඒක ඒ වගේම ගම ඇතුලේ එයාගේ තාත්තා සහ එයාගේ ළමාවිය පිළිබඳ කාරණාත් දකිනවා. ඊට පස්සේ ආපහු චිත්‍රපටය අවසන් වෙනකොට මේ රුපියල් 2600ක් එයා හොයාගන්න මුදල පවා අවසානයේ කැසිනෝ නැත්නම් රාත්‍රී සමාජ ශාලාවක කියන්නේ ඒකට හැය කරලා ආපහු හිස් අතින් කැදෙට්ට එනවා. චිත්‍රපටය ඉවර වෙනකොට අර ඉස්සල්ලා ඒකට ගප්සා කරගන්න තීරණය කරගත්ත තීරණය වෙනස් වෙලා බස් එකක ඒ දෙන්න යන අතර ස්වර්ණ සහ චන්ද්‍ර යන අතර අන්තිමේදී විවාහ ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඒ දෙන්න කසාද බඳින්න තීරණය කරනවා. ඔය වගේ කතා තේමාවක් තමයි තියෙන්නේ. ඒක ඉතාම සංකීර්ණ චිත්‍රපටය ඇතුලේ දෙගහැරලා තියෙනවා. අජිත් තිලකසේන මහත්මයා තමයි ඒකේ තිරනාටක රචනා කළේ. හැබැයි මේ චිත්‍රපටිය අපි ස්ථානගත කරගන්නේ කොහොමද, හරියට කියවගන්නේ කොහොමද කියන කාරණේ බැලුවොත් 80 දශකයේ මම හිතනවා මේ චිත්‍රපටිය ඇතුලේ ඒ කියන්නේ චිත්‍රපටිය ඇතුලේ හුඟක් අය ආකර්ෂණය වුණේ මම හිතනවා සාන්දෘෂ්ටිකත්වයේ පිළිබඳව නැත්තම් ජීවිතේ පැවැත්ම පිළිබඳව 60-70 ලංකාවේ යම් විදිය සාහිත්‍ය ඇතුලේ කතිකාවක් ගොඩ නැගුණා. ඒ කියන්නේ යම් විදිය අක්මුල් නැති සාරයක් නැති ඒ කියන්නේ පැවැත්ම පිළිබඳව නැත්නම් පැවැත්ම පමණක් ඇති සංචාරක චරිත පිළිබඳ විශේෂම අපිට පේරාදෙන සාහිත්‍යෙන් පසුව පවා යම් විදිය මනස් පුතුන් පිළිබඳව ඇතිවෙච්ච සාහිත්‍යය මෙන්න මේ වගේ යම් විදිය ප්‍රවණතාව නිසා මම හිතන කොළඹ කේන්ද්‍රීයව කලා සංස්කෘතික කතිකාව තුල අන්න ඔයන්නේ ඒ කියන්නේ අක්මුල් නොමැති සාරයක් නොමැති චරිත පිළිබඳව පොඩි උත්කර්ෂණයක් තිබුණා. ඉතින් මෙන්න මේ දැක්ම ඇතුලේ තමයි පාරදිගේ චිත්‍රපටිය චන්ද්‍රේගේ චරිතය බොහෝයි කියවන්න උත්සාහ කළේ. ඒ නිසා තමයි අර මම හිතන හුඟක්ම ජනප්‍රිය ප්‍රකාශයක් තමයි පාරදිගේ තියෙන අර මේ අපි එඬරු දළු වගේ ඒ කියන්නේ අපිට මුල් නැහැ දළු වෙනවා වගේ මේ අන්‍ය වගේ ප්‍රකාශ බොහෝ විට ඉහළට ඔසවා තැබීමක් මේ අපිට ඔය මේ විචාරක කතිකාවල්දී අපිට දක්නට ලැබෙනවා. ඒ වෙනුවට අපි චිත්‍රපටිය හරියටම ස්ථානගත කළොත් මම හිතනවා ඒක ලංකාවේ 80 දශකේ නැත්නම් 80 තමයි මේ චිත්‍රපටිය තිරගත වෙන්නේ. 80 කියලා කියන්නේ ඉතාම තීරණාත්මක අවුරුද්දක්. ඒ කියන්නේ 1977 තමයි ලංකාව විවෘත ආර්ථිකයට නැත්නම් ආර්ථික විවෘතකරණයට ඒක අපේ භාෂාවෙන් කිව්වොත් නව ලිබරල් ධනවාදය සමග ලංකාව ඉස්සෙල්ලම ගැට ගැහෙන අවුරුද්ද. එතකොට මේකත් එක්ක 77 ඉඳලා 80 දක්වා ලංකාවේ ඇති වෙනවා ඉතාම නාගරිකව යම් විදිය ව්‍යාපාරික පන්තීන් ක්‍රමයෙන් ලංකාවේ සංස්කෘතික තලය ඇතුලේ යම් යම් නියෝජනය වෙන්න ගන්නවා. ආර්ථික තලය යම් වෙනස්කම් ඇති වෙනවා.
එතකොට ඒකම මේ චිත්‍රපටියේ ඉන්නවා මේ මේ ගමෙන් නගරයට ආපු චන්ද්‍රේගේ චරිතය මෙන්න මේ නැත ගම සහ අනිත් පැත්තෙන් 77 ඒ කියන්නේ 77 පැත්තේ සමාජ පරිවර්තනයේ ගෙවිලා අවුරුදු 3ක් ගියාට පස්සේ තියෙන නගරය මෙන්න මේ කාරණා දෙක මෙන්න මේ සිටියම් දෙක මත අපි පාර දිගේ ස්ථානගත කරන්න අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. එතනින් තමයි අපිට පාර දිගේ පිළිබඳව වම් යූරේ නැත්නම් වාමාංශික කතිකාව කරා අපිට අපේ පැත්තෙන් අවතීර්ණ වෙන්න ඉඩක් හැදෙන්නේ. චන්දරේ කොහෙද අපි දැන් යන්නේ? මන් දන්නේ. චන්දරේ කොහෙද අපි දැන් යන්නේ? මං කිව්වා වගේම අර 77 විවෘත ආර්ථිකයත් එක්ක ඇතිවෙච්ච යම් ආර්ථික සංස්කෘතික සමාජ පරිවර්තනයත් විශේෂයෙන්ම ගම ඇතුළෙන් ඊට පස්සේ නගරයට ආපු තාරුණ්‍ය මේ අලුත් සමාජ තත්ත්වය තුළ කොහොමද ජීවිතයත් එක්ක ඇතිවන ඒ අරගලය ගැටුම චිත්‍රපටිය ඇතුළේ යම් විදිය මූර්තිමත් වෙන්නේ කොහොමද? ඒක තමයි අර ආතප්පාතක් නැති සාන්දෘෂ්ටික ආදී නැත්තම් අපි ආත්මය පිළිබඳව යම් විදිය ස්ථානගත වීමක් නිශ්චිතව සලකුණු නොවන චරිත විදියට මේ චිත්‍රපටියේ නිරූපණය වෙන්නේ. ඒකට තමයි හුඟක් අය කැමති. හැබැයි මම හිතනවා මේක තමයි අපි ඇත්තටම තේරුම් ගන්න වෙන්නේ 80න් පස්සේ එළඹෙන ලංකාවේ ඊටාම බිහිසුණු ප්‍රචණ්ඩ තාරුණ්‍ය අරගලයක් නැත්නම් ජනතා අරගලයක් ග්‍රාමීය මැදපන්තීන් අතරින් පැන නගිනවා. මේ පැන නැගීමට කලින් තමයි මේ චිත්‍රපටිය අම්බිදී අනාවැකියක් සපයනවා. හැබැයි අනාවැකිය සපයන්නේ අර ඕන කෙනෙකුට පේන්න නිකන් ඒ කියන්නේ වාමාංශික පණිවිඩයක් දෙනවා වගේ තැනකින් නෙමෙයි. ඊට වඩා සංකීර්ණ තැනක මේ චිත්‍රපටියේ සමාජීය ඓතිහාසික මොහොත ස්ථානගත වෙලා තියෙනවා, මිහිදන් වෙලා තියෙනවා කියලා මම හිතනවා. ඒ තමයි 80 වෙනකොට මෙන්න මේ 80 සල්ලි මූලික වෙලා මුදල් මූලික වෙලා සල්ලි පස්සේ දුවන්න ඇති වෙන මේ සමාජ ක්‍රමයේ පළමු පණිවිඩය දෙන්නේ. එතකොට මේ ගමෙන් නගරයට ආපු කෙනාට සා මේ මෙන්න මේ කියන ගම සහ නගරය අතර තියෙන මේ සංකීර්ණ ඒ කියන්නේ පැලීම සංකීර්ණ විසම්බන්ධය තමයි මේ චන්ද්‍රේලා මේ ස්වර්ණගේ චරිත වලින් පෙන්වන්නේ. එහෙම නැතුව මේක අර අපි නිකන් බටහිර යුරෝපීය සාන්දෘෂ්ටික ලත ලංකාවෙත් බිහිවෙච්ච මනස්පුතුන්ගේ සාහිත්‍ය කලා ඒ උත්කර්ෂණය ඇතුළේ මේ චරිත ස්ථානගත කිරීමේ තේරුමක් නැහැ. ඒ වෙනුවට මේ චරිත අපි නිශ්චිතවම අර සමාජ ඓතිහාසිකත්වය ඇතුළේ අපි ස්ථානගතවරු. මම හිතන්නේ චන්ද්‍රේ වීරයෙක්ද, ඒ කියන්නේ චන්ද්‍රේගේ චරිතේ වීරයෙක්ද කියලා හෙව්වොත් මට හිතෙන්නේ නැහැ. මම හිතන්නේ චන්ද්‍රේ කියලා කියන්නේ 80 දශකයේ අරගලේ නැත්නම් ග්‍රාමීය මැදපන්තිය විසින් සමාජ ජනතා විමුක්තිය වෙනුවෙන් කරපු අරගලෙන් පිටස්තරව නැත්නම් එතනින් පස්සේ විශේෂම 90 දශකයේ එන්න තිබුණු අර නරුමවාදයේ මං හිතන්නේ යම් විදිහේ පූර්ව ප්‍රකාශනයක්. ඒ කියන්නේ 80 දශකයේ තිබුණා නම් යම් විදිහේ මේ ඒක නරුමවාදී නොවන අරගල භූමියක්. ඒ අතරම තිබුණා මෙවැනි විවෘත වෙළඳ පොළත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද, නැත්නම් ගම සහ නගරය අතර තියෙන මේ විභේදනය ඇතුලේ ආත්මය සොයාගන්නේ කොහොමද කියන මෙන්න මේ සුහුඹුල් අවස්ථාව තමයි මම හිතන්නේ චන්ද්‍රේගේ සහානිකුත් චරිතවලින් පිළිබු වෙන්නේ. ඒ නිසා මේ අපි ඒක නිකන් ඒ කියන්නේ පාර්ධිගේ චිත්‍රපටියේ ඒ වින්‍යාසයේ මැජික් එක දකින්න අවශ්‍ය නැහැ. අපි උත්සාහ කළ යුතුයි පාර්ධිගේ වඩවඩායි ඓතිහාසික නිමේෂය ඇතුලේ ඒ තුල මිහිදන් වෙලා තියෙන ඒ සමාජ ඓතිහාසිකත්වය ස්පර්ශ කරන්න මම හිතන්නේ චන්ද්‍රේ කියලා කියන්නේ මෙන්න මේ කියන ආත්මය සහ සමාජය අතර මෙන්න මේ නිශ්චිත සම්මුතිගත ගනුදෙනුව පවත්වා ගන්න බැරි වීමේ නැත්නම් ආත්මයත් සමාජයත් අතර ඒ රැහන ගිලිහියාමේ ඒ මූලික ඒ 80 දශකයේ 80 කියන අවුරුද්ද තුලම සලකුණු කරමින් අපිට විශේෂම තිලකසේනගේ ඊටාම ශූර රචනයක් ඊට පස්සේ පතිරාජගේ ශූර අධ්‍යක්ෂණයත් ඇතුලේ අපිට ඉදිරව කරනවා. ඒ නිසා මේක සැබවින්ම වාමාංශික චිත්‍රපටයක් මගේ අර්ථෙන් නම් ඒක අහස් ගව්වටත් වඩා මේ සිනමාවේ ඊටාම සලකුණක්. ඒක කියව ගන්න වෙන්නේ මම හිතනවා මේ චිත්‍රපටිය මතුපිට වියමන මතින් නෙවෙයි මේ චිත්‍රපටියේ ඊට යටින් තියෙන පෘෂ්ඨීය ගැඹුර අපි සමාජ ගනුදෙනුවක් තුළ නැත්නම් සමාජ කතිකාවක් තුළ ස්ථානගත කිරීමෙන් කියලා. සිනසිත උපනිතට බැඳුණු සිත